නිරෝගීකම අපිට කොයිතරම් දුරකට වැදගත් වෙනවද කියන කාරණාව අපිට මතක් වෙන්නේ අපි යම් කෙසේ රෝගී තත්වයකට මුහුණ දුන්නට පස්සේ. ඒ නිසා නිරෝගීව ජීවත් වෙන එක අපි හැමෝටම හරිම වැදගත්. පුළුවන් තරම් අපිට ඇති වෙන්න තියෙන ලෙඩ රෝග ආබාධ වලින් අපි වැළකීලා ජීවත් වෙන්න පුළුවන් නම් ඒක අපිට හරිම වටිනවා. ඉතින් සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ අපි වැඩ කටයුතු කරගෙන යද්දී අපිට නිතරම දැනෙන විවිධ ආබාධ තත්වයන් තියෙනවා. සමහරක් වෙලාවට අපිට යම් කිසි වේදනාවක් ඇති වෙනවා, කැක්කුම් ඇති වෙනවා. මේ වගේ තත්ත්වයන් නිසා අපි සමහරක් වෙලාවට මේ පිළිබඳව කල්පනා කරනවා, මොනවද මම මේකට මීළඟට කරන්න ඕනේ, මේකට බෙහෙත් ඖෂධ ලබා ගත්තොත් ඒක හොඳයිද, ඒ ඖෂධ වලින් මට සුවයක් ලැබේවිද. මේ වගේ කරුණු කාරණා ගැනත් අපි සලකා බලන්න පටන් ගන්නවා. හැබැයි ඔය අතරම චීනකටු වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය කියලා කියන්නේ හරිම විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක්. ඒ නිසා අපි අද දවසේදී මේ කැක්කුම් හා වේදනාවල් වලට චීනකටු වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේදී මොන වගේ දේවල්ද සිද්ධ කරන්නේ, මොන වගේ දේවල්ද අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ කියන කාරණාව අද දවසේදී කතා බහ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කළුබෝවිල චීනකටු වෛද්‍ය සායනයේ අධ්‍යක්ෂක වයිකල්පිත ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය. ඉතින් ඩොක්ටර්, අපි අද දවසේදී මේ විශේෂම කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා මේ කැක්කුම් හා වේදනාවන් පිළිබඳව. වැඩිපුරම අපි මේ කැක්කුම් හා වේදනාවන් ගැන කතා කරද්දී ධනෙසිස් කැක්කුම අපිට ගොඩක් වෙලාවට නිතරම අනිත් අය කියනවා අහන්න ලැබෙනවා. මේ ධනෙසිස් කැක්කුමට චීනකටු වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේදී මොන වගේ ප්‍රතිකාර ක්‍රමද අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්නේ? ඔව්, ධනෙසිස් කැක්කුම අපි ඉස්සෙල්ලා බලමුකෝ. ධනෙසිස් කැක්කුම හැදෙන්න හේතු මොනවද කියලා. බොහෝ විට ධනෙසිස් කැක්කුම හැදෙන්න හේතු කරන රාශියක් තියෙනවා. ඒක තමයි ප්‍රධාන කාරණාව තමයි අධික තරබාරුකම හේතු පාදගෙන ශරීරයේ බර අධික වැඩිවීම හේතු මේ ධනිස් වල යෙදෙන පීඩනය වැඩි වීම හේතු පාදක කරගෙන ධනිස් කැක්කුම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කාර්ලේජ් තත්වයන් දුර්වලතාවය සහ අස්ති වල ක්‍රියාකාරීත්වය දුර්වලතාවය හේතු පාදගෙන ධනිස් වේදනා, ධනිස් කැක්කුම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම එකම ඉරියව්වක නිතර නිතර කාර්යයේදීම, ඒ වගේම බර වැඩ කිරීම හේතු පාදක කරගෙන මේ හේතු කාරණා නිසා මේ ධනිස් කැක්කුම වේදනාව ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කටු චිකිත්සා වේදින චීනකටු වෛද්‍ය ක්‍රමයේදී විශේෂයෙන් වේදනාව සහ කැක්කුම සමනය කිරීම අතින් ඉතාමත් ඉහළින් තියෙන වෛද්‍ය ක්‍රමයක් තමයි මේ පාරම්පරික චීන වෛද්‍ය ක්‍රමය. නැත්නම් මේ TCM වෛද්‍ය ක්‍රමය අකුපංච වෛද්‍ය ක්‍රමයේ තුල චීනකඩු වෛද්‍ය ක්‍රමය තුලින් සාමාන්‍යයෙන් දින 8ක් 10ක් වැනි කාලයක් තුළ කැක්කුම සහ ධනිස් කැක්කුම සුව කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම කැක්කුම ධනිස් කැක්කුමට ප්‍රතිකාර කිරීමේදී අපි බලමු කොහොමද ප්‍රතිකාර කරන්න කියලා. මුලින්ම දැන් ගොඩක් දෙනෙකුට තියෙන පුළුවන් මේ කටු ගැහුවම වේදනාවක් නැත්නම් කැක්කුමක් එනවාද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. කටු දැන් අපි සාමාන්‍යයෙන් මේ වගේ මේ කටු මේ ප්‍රතිකාර ක්‍රමයකට යද්දී අපිට හිතන දෙයක් තමයි ඒකෙත් වේදනාව අපිට දැනෙනවද කියන කාරණාව. එහෙම වේදනාවක් දැනෙනවද ඇත්තටම ඩොක්ටර්? මේ චීන මේක හරියට කටු චිකිත්සාවේ චීන කටු ප්‍රවේශ කිරීම තුන හරියට කූඹියක් වන තරම පීඩාවක් තමයි වේදනාවක් තමයි දැනෙන්නේ. නමුත් ඒක ඕනෑම කෙනෙකුට දරා ගැනීම හැකියාවක් තියෙනවා කටු චිකිත්සාවේදී. දැන් අපි ලෙඩක් දැන් කැක්කුමක් කියන දේ ගොඩක් අමාරු. බොහෝ දෙනා ඇත්තටම තමන්ගේ ජීවිතේ පවා එපා වෙන අවස්ථා තියෙනවා. මොකද මේ කැක්කුම සහ වේදනාව දරාගෙන අපහසුතාව. තමන් ඇඳකට යන්න බෑ, නිදා ගන්න බෑ. ඒ වගේ නිදා ගන්න ඉඳ යන්නේ නැහැ මේ ධනිස් කැක්කුම එතුණන් පස්සේ. ඒ වගේම ඇවිද ගන්න අමාරුයි. සමහර අවස්ථාවල ආතරයිසෙන් තත්ත්වයේ හේතු පාදකගෙන ධනිස් ඉදිමෙනවා. ඒ වගේම ඇඟිලි ඇදවීමක් හේතු පාදක වෙන්න පුළුවන් හේතු වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල බිම වැටිච්ච දෙයක් නැගිටලා ගන්න බෑ. ඒ වගේම පහත් වෙන්න බෑ. බාත්රූමෙට ගියත් පහත් වෙන්න බැරි අවස්ථා තියෙනවා. ඒ වගේම අඩි 5-10ක්වත් ඇවිදින්න බැරි අවස්ථා තියෙන ධනිස් කැක්කුම ඇතුණාම. ඉතින් ඇඳටම වෙලා බොහෝ දෙනා ඉන්නේ, පුටුවටම වෙලා ඉන්න අවස්ථා රාශියක් තියෙනවා. අවස්ථා තියෙනවා. ඒක නමුත් මේ කටු චිකිත්සාවද කැක්කුම සහ හඳිපත් වේදනාව. ඒ වගේම මේ ආතරයේ රෝගී තත්ත්වය සාමාන්‍යයෙන් දින 8ක් 10ක් වැනි කාලයක් තුළ නිට්ටාවටම කටු චිකිත්සාව තුළින් සුව කරන්න පුළුවන් පාරම්පරික චීන වෛද්‍ය ක්‍රමය තුළින් TCM නැත්නම් අකුපංච වෛද්‍ය විද්‍යාව වෛද්‍ය ක්‍රමය තුළින්. අපි බලමු කොහොමද මේ හන්දිපත් වේදනාව නැත්නම් මේ ධනිස් කැක්කුමට කටු චිකිත්සාව නැත්නම් චීන කටු ප්‍රවේශ කරන්නේ කියලා. දැන් මේ ආකාර අපි නීල් අලුත් නීල් තමයි අපි පාවිච්චි කරන්නේ රෝගියෙකුට. ડોક્ટર මේ වෙනතරත් අපිට සඳහන් කරන විවිධ නීල් වර්ග තියෙනවා. හොඳයි. අපි මේදී නීල් වර්ග රාශියක් තියෙනවා. කොපර් නීල්, සිල්වර් නීල්, ගෝල්ඩ් නීල් මේ ආදි වශයෙන්. දැන් අපි හිතන නෝමල් නීල් එකක් භාවිත කරන්නේ. මේක ප්ලාස්ටික් හැන්ඩල් එකක් තියෙන්නේ. මේක මරල් නොබිඳෙන වාණිවලින් තමයි නිර්මිත වෙලා තියෙන්නේ. මේ ආකාර තමයි කටු චිකිත්සාව ප්‍රවේශ කරන්නේ. මේ මේ කිසි වේදනාවක් රෝගියට ඇති වෙන්නේ නැහැ. ඒ වගේම දැන් කෙනෙකුට හිතන්න පුළුවන් ડોක්ටර් දැන් දන හිස් වේදනාවකට ඇයි අපි හිස් මුදුනට මේ වගේ මේ නීල් අපි පාවිච්චි කරන්නේ කියලා. එහෙම අපි නිල නිල සාමාන්‍ය කටු චිකිත්සාවේදී ප්‍රධාන නිලස්ථාන තමයි බාහු කියන නිලස්ථානය. අපි ඕනෑම රෝගයකට ප්‍රතිකාර කිරීමේදී මේ බාහු කියන නිලස්ථානය පාවිච්චි කරනවා.
එහිදී කිසිදු වේදන ඒක ප්‍රධාන ස්ථාන තමයි කටු චිකිත්සාවේදී. ඒක තමයි අපි හිස් මුදුනට භාවිත කරන්නේ හර්ගු කියන ස්ථානයේ කැක්කුම සහ වේදනාව, ඒ වගේම හිස රදය, ධනිස් වේදනාව, අංශභාග රෝග තත්ත්වය, කතාවේ ප්‍රබලම අපහසුතාවය සහ ඕනෑම වේදනාවන්සකට ප්‍රතිකාර කිරීමේදී කැක්කුම සහ වේදනාවට මේ හර්ගු කියන ස්ථානයේ භාවිත කරන්න පුළුවන්. හොඳයි. දැන් අපි මේ විදිහට කටු අපි අපේ මේ ශාරීරික තැනින් තැනට අපි මේ විදිහට ආලේප කරාට පස්සේ අපි ඊට පස්සේ මොකද කරන්නේ? ඔව්, කටු ප්‍රවේශ කිරීමේ අනතුරුව ඒ නිල ස්ථාන ප්‍රධාන නිල ස්ථාන රාශියක් තියෙන කටු චිකිත්සාවේදී කැක්කුම වේදනාවට දැන් අපි මෙහිදී ප්‍රධාන වශයෙන් මේ ඉලෙක්ට්‍රික් ස්ටිමුලේටර් නැත්නම් මේකට කියන්නේ විද්‍යුත් උත්තේජක යන්ත්‍රය නැත්නම් ඉලෙක්ට්‍රෝ අකුපංචර් කියලා තමයි මේක කියන්නේ. මේක කුඩා විද්‍යුත් ධාරාවක් නිල ස්ථානය ලබා දීම තමයි කරන්නේ. ඒ කියන්නේ අපි කටු ප්‍රවේශ කරපු ස්ථානයට යම්කිසි ධාරාවක් ලබා දීම තමයි. ඉස්සර අතීතයේ කටු චිකිත්සා ප්‍රතිකාර කිරීමේදී අපි කටුවක් අතින් ප්‍රවේශ කළා මේ ආකාර නිලේ මේ ආකාරයට අපි නිතර තෙරපීමක් කරා, රවුමට රෝලින් වෙන කරකැවීමක් කරා. එතකොට නිල තෙරපුණා. නමුත් වර්තමානයේ වෙනුවට මේ කටු චිකිත්සාව චීනයේ විසින් නව්‍ය ක්‍රම සොයා ගැනීමත් එක්ක ඉලෙක්ට්‍රික් ස්ටිමුලේටර් විද්‍යුත් උත්තේජක යන්ත්‍ර මෙවැනි යන්ත්‍ර සොයා ගැනීම තුළින් විද්‍යුත් ධාරාවක් අපිට ඒකාකාරීව මේ නිල ස්ථානය ලබා දීමේ හැකියාවක් තිබෙනවා. මේ ආකාරයට මේ ප්‍රධාන නිල ස්ථානයට ප්‍රතිකාර කිරීම අනතුරුව මේ ආකාරයට අපි තමයි මේ ලබා දෙන්නේ ඉලෙක්ට්‍රික් ධාරාවක්. මේ රෝගියා සාමාන්‍ය මේ විදිහට ධනිස් කැක්කුම, එහෙම නැත්නම් හන්දිපත් වේදනාව, හන්දි ඉදීමීම, ඒ වගේම ආතරයිටිස් වැනි රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමේදී මේ ආකාරයෙන් ප්‍රතිකාර කරන දැන් මේදී කිසිදු වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ඔන්න මේ රෝගියෙක් ඇත්තටම මේ මගේ සුවවෙච්ච රෝගිය තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඔහුට ඇවිදීමේ අපහසුතාවය තිබ්බා. ඔහු පැරලයිස් රෝගී තත්ත්වයෙන්, අංශභාග රෝගී තත්ත්වයෙන් පීඩාවෙන් ඉඳලා නම් කටු චිකිත්සාවෙන් ඉතම සාර්ථකව ප්‍රතිකාර ලබාගෙන සුව වුණා. මේ සුවවෙච්ච රෝගිය තමයි එන්නේ. ඔහුගෙන් අහන්න බලන විදිහට වේදනාවක් ඇති වෙනවද කියලා ඇත්තටම. ඔව්. අපි වසන්ත මහත්මයාගෙනුත් ඒ ගැන දැනගන්න ඕන. හැබැයි ඊට කලින් ડોක්ටර් මේ අද දවසේදී මේ දැන් ડોක්ටර් අපේ මේ බදාදා නුගස වෙනට ඇවිල්ලා මේ විදිහට මේ කටු චිකිත්සාව මේ ප්‍රතිකාරමය කරන අයුරු අපිට පෙන්නනවා වගේම මේ පෙන්නන කටයුත්ත දකින්න තවත් පුංචි දුවලා පුතාලා කීප දෙනෙක්ම සමා වෙන්න ඕනේ. පුංචි පුතාලා කීප දෙනෙක් අද දවසේදී අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා. ගාල්ලේ රිච්මන් විද්‍යාලයෙන් තමයි මේ පුංචි පුතාලා අද දවසේදී මේ අමුතු ටික අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔබ රූපවාහිනියෙන් අපව නරඹනවා වගේම අද මේ පුංචි පුතාලට ඒ වගේම මේ ගුරුවරුන්ට, ගුරුවරියන්ට, ඒ වගේම දෙමව්පියෝ අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මේ අයට බොහොම සජීවීව අද දවසේදී මේ කටයුත්ත නරඹන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ඒ අමුත්තන්න බොහොම ආදරෙන් පිළි අරගෙන ડોක්ටර් අපේ වැඩ කටයුත්ත ඉස්සරහට අරගෙන යමු. දැන් අපි වසන්ත මහත්මයාත් එක්ක ටිකක් කතා කරමු. අපි වසන්ත මහත්මයා රත්මලානේ ප්‍රදේශයෙන් තමයි අද දවසේදී මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ නේද? හොඳයි. වසන්ත මහත්මයා අපි කියමු කොච්චර කාලයකට කලින්ද මේ වගේ අංශභාග රෝගී තත්යකට අවුරුදු දෙකක් වෙනවා. දැන් කොහොමද ඔබතුමාට? ගොඩක් හොඳයි. මම තවත් 10 කියලා. මට ඇස්පිකුන්නේ දැන් කොතකම දැන් ගොඩක් හොඳයි. දැන් කතා කරන වන් හොඳ දැන් පස්සේ වයින් බෑ ඉස්සෙල්ලා. දැන් බයි දැන් දුවන්න පුළුවන්. කලින් ඇස්පෙනීම දුර්වල තත්යක තිබ්බා. දැන් හොඳට පේනවා. හොඳයි. එතකොට අංශභාග තත්ත්වයක් තිබෙන නිසා දැන් ඒ ටික මග ඇරලා ගිහින් තියනවා නේද වසන්ත? හොඳයි. දැන් එතකොට දැන් මේ ડોක්ටර් මේ වගේ දැන් ඇත්තටම මෙතුමා වගේ ප්‍රතිකාර එනකොට අමාරුවෙන් අල්ලගෙන වගේ තමයි ආවේ. කතා කරන්නත් බැරි වචන ගොතකෙහිමේ තත්ත්වයක් තිබ්බා. වචන ස්පීක් ප්‍රොබ්ලම් එකක් තිබ්බා. කතා කිරීම අපහසුතාවයක් තිබ්බා. කතා කරන්න බෑ. වචන පිට වෙන්නේ. වචන හරියට පිටවීමේ අපහසුතාවයක් තිබ්බා. එහෙදී අපි කටු චිකිත්සාවේ ප්‍රතිකාර කරා. මම ඕන ඒ අතරම ඔව් ડોක්ටර් අපි අහමු දැන් මේ වගේ දැන් වසන්ත මහත්මයා දැන් මේ වගේ ප්‍රතිකාර ක්‍රමයක් කරනකොට විශේෂයෙන් මේ කටු ප්‍රවේශ කරනකොට වේදනාවක් දැනෙනවද? පොඩ්ඩක් රිදෙන්න. චුට්ටක්වත් රිදෙන්න නෑ. ඔව්. දැන් අපි මම වෙන්නන්න කතා කිරීම අපහසුතාවයට ප්‍රතිකාර කිව්ද මේක අපි මෙතන නිල ස්ථානයක් තියෙනවා. ඒ වගේම මෙහි කිසිදු වේදනාවක් ඇති නැහැ. අපි ඕන කියන මේ බෙල්ලට මෙතන නිල කරා වේදනාවක් ඇති නැන්නේ. ඕන කෙනෙක් හිතන්න පුළුවන් මෙතන කටුවක් ප්‍රවේශ කරලා තියෙන මේ රෝගියාට. නමුත් මෙහි කිසිදු වේදනාවක් ඇති වෙන්නේ නැහැ. බය වෙන්න පුළුවන් මෙතනට කටුවක් ගහම කොහොමද මේ කියලා. නමුත් මේ තින් අපි ස්පීක් ප්‍රොබ්ලම් කතා කිරීම අපහසුතාවය ඒ වගේම සෙම් බ්ලොක් වෙන මේ උගුරේ ආබාධගත ආබාධ සෙම් ගති හිරවීම කියන කතා කිය අපහසුතාවෙන් තත්ත්වයන්ට මෙහිදී ප්‍රතිකාර මේ ආකාර සිදු කරනවා. දැන් මෙහිදී කිසිදු වේදනාවක් ඇති වුණේ නැහැ. ඔබතුමාට මෙතන වේදනාවක් ඇති වුණාද? නෑ නෑ. හරියට කූඹියක් කරන තරම් මේක දරාගෙන ඉන්න හැකියාවක් තියෙන ඕනම කෙනෙකුට.
හොඳයි. ඒ අතරම මේ ඩොක්ටර් දැන් මේ වගේ දනහිස් කැක්කුම දනහිස් වේදනාවක් තියෙනවා නම් මේ වගේ දැන් අපි කටු චිකිත්සා ක්‍රමයක් එහෙම නැත්නම් මේ කටු ප්‍රතිකාර ක්‍රමය චීන කටු ප්‍රතිකාර ක්‍රමයක් අපි අනුගමනය කරනවා නම් කොච්චර දවසක් මේ සාමාන්‍ය දනහිස් කැක්කුමක් දනහිස් වේදනාවෙන් රැත්තරී ප්‍රතිකාර කිරීමේදී දින 8ක් 10ක් 12ක් වැනි කාලයක් ප්‍රතිකාර කරාම සුවගීම හැකියාවක් තිබෙනවා. කටු චිකිත්සාව තුළ චීන කටු වෛද්‍ය ක්‍රම තුළ කැක්කුම ඒ වගේම හන්දිපත් වේදනාව හන්දි කැක්කුම ඒ දැන් බොහෝ දෙනා ආතරටිසෙන් රෝගී තත්ත්වෙ නිසා දනහිස් ඉදිමෙනවා. දනහිස් කැක්කුම ඇදෙනවා. ඒ වගේම ඇඟිලි පුරුක් ඇදවීම තත්ත්වයන්. එහිදී ඊටම කෙටි කලක් තුළ සාමාන්‍යයෙන් දින 8ක් 10ක් වැනි කාලයක් තුළ ප්‍රතිකාර කිරීම තුළින් හැකියාවක් තිබෙන සාමාන්‍යයෙන් සායනයට සතියකට දින 1ක් හෝ 2ක් ආයුතු වෙනවා. ප්‍රතිකාර පැය දිනකට පැය භාගයක් විනාඩි 45ක් පැයක් වැනි කාලයක් අපි ප්‍රතිකාර කළා සායනසි රෝගිය සිටිය යුතු වෙනවා. මේ ඉන්න අනතුරු අපි රෝගියාට නිවැරදිව පළපුරුදු දක්ෂ කටු චිකිත්සකයා විසින් චිරකට වෛද්‍යවරයා විසින් කුමන නිල ස්ථානයන් භාවිත කරන වග නිර්ණය කළා. ඒ නිල ස්ථාන හට තෝරා බේරාගෙන ඒ අවශ්‍ය නිල ස්ථාන හට නිල් ප්‍රවේශ කළා කටු ප්‍රවේශ කළා. පැයක් සායනේ සිටින අතරතුර ඔහුට ඉලෙක්ට්‍රික් ස්ටිමුලේ යන්ත්‍ර විදුලි උත්තේජක යන්ත්‍ර ලබා දෙනවා. ඉන්න අතරතුර පැයකින් නී රිමූව් කළා ඔහුට සාමාන්‍යයෙන් දැන් තුනටි කැක්කුම බැක් පේන් එක වගේ තියෙන කපින් තෙරපි ඒ වගේම ඇඟිලි තුඩු ආධාරය නිල සම්බාහනය කිරීම ඉලෙක්ට්‍රික් ස්ටිමුලේ යන්ත්‍රය දීම ඊළඟට මැග්නට් තෙරපි ඒ වගේ දීමෙන් ඊටමත් අර දින 8කින් 10කින් කැක්කුම වේදනා සමනය කිරීමේ හැකියාවක් තිබෙනවා. ඊට අමතරව අපි කොස්මෙටික් අපරේටස් යන්ත්‍රය අපිට භාවිත කරන්න පුළුවන්. මේක විශේෂයෙන් අපි භාවිත කරනවා ඒ කැක්කුම වේදනා සමනය කිරීමට මේ නිල තෙරපීමට. දැන් මේ ආකාරයට මේ අපි මේ විදිහට ඒ ආතරයේ සත්‍ය හේව දනිස් වේදනාවට මේ වගේ මේ නිල ස්ථානයේ හට කටු ප්‍රවේශ කර ස්ථානයේ හට මේ වගේ නිල උද්දීපනය කරන සමය තප්පර 30ක් විනාඩියක් වැනි කාලයක් මේක යොදන්න ඕන මේ උපකරණය. මේකට කියන්නේ කොස්මෙටික් අපරේටස් යන්ත්‍ර කියලා. ඒ වගේ ඒ යන්ත්‍ර භාවිත කරලා ඉතාමත් කෙටි කලකින් දින 10කින් වගේ හන්දිපත් වේදනාව හන්දිපත් කැක්කුම කටු චිකිත්සාව තුළ චිනකට වෛද්‍ය ක්‍රමය තුළින් සුව කරගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ අතරම මේ ඩොක්ටර් දැන් අද මේ අපිත් එක්ක එකතුලා ඉන්න වසන්ත මහත්මයාට තිබිලා තියෙන අංශභාග රෝගී තත්ත්වයක් නේද? ඒකට දැන් තුනටිය අමාරුව තුනටිය කැක්කුම කියන ප්‍රශ්නෙත් ඔහුට තිබිලා තියෙනවා නේද? දැන් ඒ වගේ කොන්දේ කැක්කුම කොන්දේ අමාරුව වගේ තත්ත්වයන් අපිට නිතර අහන දකින්න ලැබෙනවා. අද මේ කාලේ වෙනකොට මේ බාල මහලු හැම කියලා වෙනසක් නැහැ ඩොක්ටර්. තරුණ අයටත් ওই තත්ත්වේ තියෙනවා. මොකද යම් යම් ඉරියව් නිවැරදිව පවත්වා ගත්තේ නැති වුණාම අපිට ඒ වගේ තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන නිසා අපි ඩොක්ටර් දැන් ඒ වගේ මේ කොන්දේ අමාරුවක් තියෙනවා නම් කොන්දේ කැක්කුමක් තියෙනවා නම් ඒ වගේ අවස්ථාවක අපිට කොහොමද මේ වගේ චීන කටු ප්‍රතිකාර ක්‍රම කරන්න පුළුවන් කමක් තියෙනවද ඒ වෙනුවෙන්? පුළුවන්. විශේෂයෙන්ම කටු චිකිත්සාවේදී චීන කටු චිකිත්සාවේ කැක්කුම වේදනා සමනය කිරීමේදී නතුණුටි කැක්කුම දැන් මේක ලොකු සාමාන්‍ය ටිකක් විශාල නීල්ලයක්. ඔව් අපි දකපු නීඩල්ස් වලට වඩා විශාල මීට වැඩිය ලොකු නීල් වර්ගයක් තියෙනවා. දැන් මෙහිදී කටු ප්‍රවේශක කැක්කුමක් එන්නේ. දැන් නතුණුටි කැක්කුම වල කටු ප්‍රවේශ කිරීම මේ ආකාරයට මෙහෙම ප්‍රවේශ කරනෝනේ ප්‍රතිකාර කිරීමේදී මේ විදියට මේ නීල් එක දැනෙන්නේ නැහැ මෙච්චර දුර යනවාද කියලා තේරෙන්නේ නැහැ. ඔබට රෙදුනද? ඔව් වේදනාවක් ඇති වෙනවා. අපි ඒකටත් ඉන්ස්ට්‍රුමන්ට් යන්ත්‍ර භාවිත කරනවා. මේ වාගේ ඒ නිල ස්ථාන තෙරපෙන්න ප්‍රතිකාර කරනවා කොන්දුවට පෙළ ආශ්‍රිතව නැත්නම් තුනටි කැක්කුමට ඒ වේදන නිල ස්ථානයෙන් අපිට අපි නිල නිවැරදිව ප්‍රතිකාර කරන මේ විදිහට ප්‍රතිකාර කරනවා. එහිදී වේදනාවක් ඇති වෙන්නේ නැහැ. මේ තුනටි කැක්කුම ඒ වගේම දැන් බොහෝ විට සමහර අයගේ මේ කොන්ද නවන්න අපහසුතාවයක් වෙන පැල්ලස් වගේ රෝගී තත්ත්වයෙන්දී මේ තුනටි රෝගට ප්‍රතිකාර කරනවා. මේ විදිහට තමයි ප්‍රතිකාර කරන්නේ. තව නිල ස්ථාන රාශියක් තියෙනවා. ඊට අමතරව අපි මැග්නට් තෙරපි භාවිත කරනවා. මේකේ නිල තෙරපීම තමයි යොදා ගන්න මේ ආකාරයට ඒ ප්‍රධාන නිල ස්ථානයෙන් හට මේ විදිහට නිල තෙරපීමක් යොදා ගන්න. මේදි කිසිදු වේදනාවක් මේකින් ඇති වෙන්නේ කුඩා මැග්නට් එකක් තමයි ලබා දෙන්නේ. ඒ වගේම නිල තෙරපීම තවත් මේ වගේ උපකරණ අපි භාවිත කරනවා. මේකින් නිල පංච් කිරීම නිල ස්ථානයේ මේ විදිහට ඒ නිල තෙරපීමක් කරන්නේ රෝගියාට. එහිදී වේදනාවක් ඇති වෙන්නේ නැහැ. මේ නිල තවදුරටත් උද්දීපන වීමක් තමයි කටු චිකිත්සාවේදී නිල තෙරපීම කරන්නේ. මෙහිදී විශේෂත්වය වන්නේ අපි පෙති වර්ග, දියර වර්ග කිසිදු බෙහෙත් වර්ගයක් ශරීරයට පානය නොකර නිල ශරීරය තිබෙන්නා වූ මේ නිල ස්ථානයන් පමණක් උද්දීපනය කළා ප්‍රතිකාර කිරීම තමයි විශේෂත්වය වන්නේ මේ කටු චිකිත්සාවේදී. ඔව් බාහිර වශයෙන් අපි ප්‍රතිකාර ක්‍රම භාවිත කරමින් තමයි කටු චිකිත්සාවේදී මේ ප්‍රතිකාර කරගන්නේ. ඒ වගේම කපින් තෙරපි අපි භාවිත කරන රෝගියෙකුට විශේෂයෙන්ම කපින් තෙරපි ඕනම කෙනෙක් දන්නවා. මේ කපින් තෙරපි වල මේ ආකාරයට මේක භාවිත කරමින් දැන් බොහෝ දෙනාගේ කැක්කුම ඔකේ තත්ත්වයන් තියෙනවා. මේක සාමාන්‍ය විනාඩි 20ක් වැනි කාලයක් අපි සාමාන්‍ය රෝගියා තියෙනවා මේ විදියට. මේ කපින් එකක් කරලා මේක මේ විදියට දැන් මේ විදියට කිරීමේ කිසිදු වේදනාවක් රෝගියට ඇති වෙන්නේ නැහැ. මේ කපින් එකේ වේදනාවක් තියෙන තැන් වලට කපින් සාමාන්‍යයෙන් 4ක් 5ක්
හයක් අටක් ඒ රෝගයාගේ කැක්කුම වේදනාව තියෙන ප්‍රමාණය අනුව ප්‍රතිකාරක තුනටිය දිගටම වේදනාවක් හදන අපි පිටට දිගට මේ ආකාරයට ප්‍රතිකාර කරනවා මේ අපි මෙතන පෙන්වුවේ මේ ප්‍රතිකාර කරන හැටි බොහොම මේ අපි බොහොම කෙටි වෙලාවක් අපිට තියෙනේ කෙටි වෙලාව අතරතුරේදී තමයි අපේ ડોක්ටර් මේ පිළිබඳව අපිට සඳහන් කරේ දැනුවත් කරේ. ඉතින් මේ වගේ ප්‍රශ්න කරදර ඔබට ඇති වෙන්න පුළුවන්කම තියෙනවා නේද ડોක්ටර්? මොකද ගොඩක් වෙලාවට දැන් මේ වෙනකොට තරුණ පරපුර පවා ජිම් එකකට යනවා. ඉතින් ඒ වැරදි විදිහට යම් යම් ක්‍රීඩා කටයුතු වැරදි විදිහට යම් යම් ඉරියව්වෙන් යුතු අපි ওই බර ඉසිලීමේ කටයුතු එහෙම සිද්ධ කරනවා. එහෙම කළොත් එහෙම අපිට මේ වගේ ප්‍රශ්න වලට මුණ දෙන්න සිද්ධ වෙන නිසා මේ වගේ ප්‍රතිකාර ක්‍රම ඊට භාවිතා කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ තුනටිය කැක්කුම ඒ වගේම දැන් කැක්කුම් කකුලේ මසල්ස් ටිෂු ඉරීම දනිස් කැක්කුම ක්‍රීඩා කිරීම ස්පෝර්ට් කිරීම හේතුපාදක කරගෙන ඇති වෙන්න පුළුවන් ක්‍රීඩකයන්ගේ ඒ වගේම දැන් තුනටිය කැක්කුම බර ඉසිරීම හේතුපාදක කරගෙන පුළුවන් සමහර අවිධීමේදී පඩිපෙලක් දිස්සය වැටීම හේතුපාදකගෙන එදිනෙදා ඇති වෙන ආබාධ වලට කටු චිකිත්සාවේ සාර්ථක ප්‍රතිකාර තියෙනවා. ඔව්. ඉතින් මේ පිළිබඳව ඔබට දැනුවත් වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ පිළිබඳව යම් කිසි දේවල් යම් කිසි ගැටලු ඔබට තියෙනවා නම් මේ දුරකථන අංකයට කතා කරන්න 0714-799-777 කියන දුරකථන අංකයට ඔබට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම වෛකල්පිත ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය අපේ වෛද්‍යතුමන්න සම්බන්ධ කරගෙන ඔබට යම් ගැටලු තියෙනවා නම් මේ වගේ ප්‍රශ්න කරදර තියෙනවා නම් ඒ දේවල් ඔන්න අද ඉඳන්වත් ඔබට निराකරණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ડોක්ටර් බොහොමින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොමත්ම ස්තුතියි මේ පිළිබඳව අපිව දැනුවත් කරාට. අපි තවත් දවසක ඔබතුමන්ව සම්බන්ධ කරගෙන උත්සාහ ගන්නවා මෙවැනි අපිට වැදගත් වෙන විශේෂ දේවල් පිළිබඳව අපේ හිතවතුන්ව සහෘදයන්ව දැනුවත් කරන්නට. ඉතින් අපි සූදානම් වෙන්නේ අද දවසේදී බදාදා නුගසෙවණින් අපි ඔබත් එක්ක රැඳිලා ඉන්න තිබුණු කාල වේලාවත් ඉවර වෙගෙන යන නිසාම අපි ඔබට ආරාධනා කරනවා තවත් පුංචි වෙලාවක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නත් ඔබට පුළුවන්කම තියෙන නිසා. ඉතින් අපි විශේෂ දේවල් අද දවසේදී ගොඩක් කතා බහ කරා. ඒ කතා බහත් එක්ක අපි බොහෝ දේවල් ඔබත් එක්ක වටිනාකම එකතු කරගත්ත බෙදා හදාගත්තා. ඉතින් තවත් දවසක බදාදා නුගසෙවණින් අපි එනවා ඔබේ ළඟට. ගිහිල්ලා නම් ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක් සාර්ථක